අවුරුදු පහට අඩු ඔබේ දරුවා ඉලෙක්ට්‍රොනික තිරේ ඉදිරියේ සිටින කාලයේ සීමා හෝ නතර කර දමන්න. වයස අවුරුදු 1ට අඩු ලදරුවන් ඉලෙක්ට්‍රොනික තිරවලට නිරාවරණය නොවිය යුතු බවත්, වයස අවුරුදු 2ත් 4ත් අතර දරුවන් සෑම දිනකම පැයකට වඩා උදාසීන තිර කාලය නොතිබිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා වන තිර කාලය සීමා කිරීම සහ සමහර අවස්ථාවලදී ඉවත් කිරීම සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන් වශයෙන් ඉතා හොඳ තීරණයකි. නව යෝනියේ සහ වැඩිහිටිවියේදී තරබාරකම හා රෝග වළක්වා ගත හැකි වඩා හොඳ පුරුදු ඇතිකර ගැනීම සඳහා වයස අවුරුදු 5ට අඩු ළමුන්ට වැඩි ව්‍යායාම සහ නිින්දක් ලබා ගත යුතුය. මාස 10ට අඩු ළමුන් සඳහා වීඩියෝ චැට් කිරීම හැර වෙනත් තිර කාලයක් නිර්දේශ නොකරන අතර මාස 18 සිට 24 දක්වා ළමුන් සඳහා උසස් තත්ත්වයේ වැඩසටහන පමණක් හඳුන්වා දීමට නිර්දේශ කරන ලදී. තවද දෙමාපියන් සහ රැක බලා ගන්නා දරුවන් සමග වැඩසටහන් නැරඹීමට උපදෙස් දෙන ලදී. වයස අවුරුදු 2ත් 5ත් අතර ළමුන් අනුමත වැඩසටහන් දිනකට පැයක් පමණ නැරඹීම සීමා කිරීම සුදුසු බව නිර්දේශ කරන ලදී. 2016 දී ඇමරිකානු ළමා රෝග පිළිබඳ අකඩමිය පූර්ව ආරක්ෂාව පිළිබඳ මූලධර්මය අනුගමනය කරමින් එය හොඳයි අප නොදන්නේ නම් සහ එය නරකයයි විශ්වාස කිරීමට කිසියම් හේතුවක් තිබේ නම් ඒ කරන්නේයි. ශාරීරික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම, නිදිබර කාලය අඩු කිරීම සහ කුඩා දරුවන්ගේ ගුණාත්මක නිින්දක් සහතික කිරීම ඔවුන්ගේ ශාරීරික මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩි දියුණු කරනු ඇති අතර පසුකාලීන ජීවිතයේ ළමා තරබාරුකම හා ඒ ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට උපකාරී වනු ඇත. නමුත් ඔබේ දරුවා වැඩිපුර කාලයක් ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටීම දරුවා සෞඛ්‍යමත් නොවන දරුවෙක් බවට පත් කරයි. වයස අවුරුදු 5ට අඩු ළමුන්ට වරකට පැයකට වඩා වැඩි කාලයක් පඩිපෙළවල හෝ ඉහළ පුටුවල තබා නොගෙන රැක බලා ගන්නෙකුගේ පිටුපසට කොටු නොවිය යුතුය. වයස අවුරුදු 1ත් 5ත් අතර ළමුන් දිනකට පැය 3ක් ශාරීරික ක්‍රියාකාරකම් ලබා ගත යුතු අතර රාත්‍රියට අවම පැය 10ක් නිින්ද ලබා ගත යුතුය. ළදරුවන් සහ කුඩා දරුවන් සඳහා රූපවාහිනිය මග හැරිය යුත්තේ ඇයි? මාස 18 අඩු දරුවන්ට රූපවාහිනිය නැරඹීම හෝ ජංගම දුරකථන භාවිතයේ නරක අදහසක් ඇයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සිතන බව දෙමාපියන් කම්පණයට පත් කරයි. සමීක්ෂණ අනුව අවුරුදු 1ට අඩු ළමුන්ගෙන් 92.2% දැනටමත් ජංගම උපාංගයක් භාවිත කර ඇති අතර සමහරු මාස 4ක් තරම් කුඩාය. මොළයේ සංවර්ධනය බොහෝ දෙමාපියන් කින් කාරණ තමයි මගේ දරුවා එයට කැමති. නමුත් ලදරුවන්ට තිරේ මත දීප්තිමත් වර්ණ හා චලිතයේ දෙස බලා සිටිය හැකි නමුත් ඔවුන්ගේ මොළයට ඒ සියලු විකාර පින්තූර වලින් අර්ථයක් ලබා දීමට නොහැකිය. තිරේ ඇති සංකේත සැබෑ ලෝකයේ ඔවුන්ගේ සමානකම් නිරූපණය කිරීමට ලදරුවාගේ මොළය වර්ධනය වීමට මාස 18ක් පමණ ගත වේ. ලදරුවන්ට සහ කුඩා දරුවන්ට බොහෝ දේ ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ අවට සිටින පුද්ගලයන් සමග අන්තර්ක්‍රියා කිරීමයි. එයින් අදහස් කරන්නේ ඔවුන් දුර ආචිලාසියෙකු හෝ සේවයේදී ඇති දෙමාපියන් සමග වීඩියෝ කතා බස් නොකළ යුතු බව නොවේ. නමුත් එදිනෙදා ඉගෙන ගැනීමේදී ඔවුන්ට දේවල් ස්පර්ශ කිරීම, සොලවන්න, විසිකිරීම සහ සියල්ලටම වඩා මුහුණ දැක ඔවුන් වඩාත් ආදරය කරන අයගේ හඬ ඇසීම ඉතාමත් වැදගත්. නමුත් යෙදුම් භාවිතයෙන් කුඩා දරුවන්ට තිරය මතට තට්ටු කර ස්පර්ශ කර ඉගැන්විය හැකි නමුත් අදිනවලින් කියවෙන්නේ එම කුසලතා සැබෑ ලෝකයේ ඉගැන්වීම් වලට පරිවර්තනය නොවන බවයි. කොහෙද හානිය? ලදරුවන්ට සහ කුඩා දරුවන්ට රූපවාහිනිය නැරඹීමෙන් කිසිවක් නොලැබෙන බව විශ්වාසයි. නමුත් ඔවුන් එයට කැමති යැයි පෙනේ නම් හානිය කොහිද? කුඩා රූපවාහිනියක් ඔබ කුසගින්නෙක්. නමුත් කුසගින්නෙන් පෙළෙනවට වඩා රූපවාහිනිය නරඹන එක හොඳ නැද්ද? ඔව්, රූපවාහිනිය නැරඹීම කුසගින්නේ සිටීමට වඩා හොඳයි. නමුත් ඒ රූපවාහිනිය නැරඹීමට වඩා නරකයි. වයස මාස 18 පෙර
තිරේ බැලීම, දරුවාගේ භාෂා සංවර්ධනය කියවීමේ කුසලතා සහ කෙටිකාලීන මතකය කෙරෙහි අල්පවත්නා බලපෑමක් ඇති කරන බව හොඳ සාක්ෂි වලින් පෙනියයි. නින්ද හා අවධානය සම්බන්ධ ගැටලුවලටද එය දායක වේ. ගැටලුව පවතින කුඩා දරුවන් රූපවාහිනි නරඹමින් සිටදී කරන දේ සමග පමණක් නොවේ, එය ඔවුන් නොකරන දෙයකි. විශේෂයෙන් ළමයින් වෙනත් ගිරන් සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් ඉගෙන ගැනීමට සැලසුම් කර ඇත. කුඩා දරුවෙකු සහ දෙමාපියන් අතර මොහුනේ ඉරියව්, කටහඬේ ස්වරය සහ ශරීර භාෂාව අන්තර්ක්‍රියාව ඉතා සුන්දර පමණක් නොවේ, එය කෙතරම් සංකීර්ණ දෙයක්. පරීක්ෂකයන්ට මෙම අන්තර්ක්‍රියා වීඩියෝවෙන් පටිගත කළ අතර සිදුවමින් පවතින සියල්ල දැකීමට එය මන්දගාමී වේ. මෙම අන්තර්ක්‍රියාවේ එක් පාර්ශවයක් දරුවෙකු හෝ දෙමාපියන් රූපවාහිනිය නරඹන සෑම අවස්ථාවකම හුවමාරුව නතර වේ. කුඩා දරුවෙකු ඔබ ආහාර පිසින අතරතුර එකම වේලාවක තිරයක් නැරඹීමට වඩා ළඟ සිටීමෙන් බොහෝ දේ ඉගෙන ගනී. මන්ද සෑම විටම ඔබ දෙදෙනා අතර අන්තර්ක්‍රියා පවතින බැවිනි. රූපවාහිනිය පසුබිමින් තබා ගැනීම කිසිවෙකු ඒ නැරඹුවේ නැතත් භාෂා සංවර්ධනය ප්‍රමාද කිරීමට ප්‍රමාණවත් වේ. සාමාන්‍යයෙන් දෙමාපියන් කුඩා දරුවෙකු සිටින විට පැයකට වචන 940ක් පමණ කතා කරයි. රූපවාහිනිය ක්‍රියාත්මක වීමත් සමග එම සංඛ්‍යාව 770කින් පහත වැටේ. අඩු වචන වලින් අදහස් කරන්නේ ඉගෙනීම අඩුවීමයි. කුඩා දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කිරීමට ඉගෙන ගන්නා අතර වැඩි කාලයක් රූපවාහිනියක් නරඹන කුඩා දරුවන්ට වයස අවුරුදු 7 දී අවධානය යොමු කිරීමේ ගැටලු ඇතිවීමේ ඉඩකඩ වැඩිය. ඒ හොඳයි අප නොදන්නේ නම් සහ ඒ නරකයයි විශ්වාස කිරීමට කිසියම් හේතුවක් තිබේ නම් ඒ කරන්නේයි. ඔබ ඔබේ දරුවාට ආදරය බවත්තයි. ඒ ආදරය අනාගතයේදී දරුවා දුර්වල සෞඛ්‍යමත් නොවන දරුවෙක් බවට පත්වීම වළක්වා ගන්න. බොහොම ස්තුතියි සයිනියන් රිසිනි YouTube channel එකත් එක්ක එකතු වුණ ඔබට. ඉතින් දරුවන් සම්බන්ධ ඉතා වැදගත් දේවල් ඉදිරිපත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් බොහොම ස්තුතියි.